ශනිදා සාද 3ZZZ ගුවන් විදුලියේ සෙනසුරාදා සිංහල සංග්‍රහය. ගෙවුණ දිනයට සමුදෙන්න, නව දිනට දැන් හිනහෙන්න, ජීවිතය ජයගන්න දිරිය ඔබ ළඟයි සැනසෙන්න. හොඳට ඉරේලිය පායපු ලස්සන දවසක් කියන්නේ ඊ අතපසු වෙච්ච සියලුම වැඩ සම්පූර්ණ කරගන්නට සුදුසු දවසක්. උදෑසනින් වැඩ අරඹයි. ඒ පෙර ශනිදා සාදිය සමග පැයක් දෙලී මේ ඔබේ හෝරාවයි. මද පවනි මුසුකිරුවේ යළි නොවෙන මතක අතේ නිදි පෙදුරේ ගෙවෙන පැයේ සිහිකිරුවා සුවඳ ඔබේ ජීවිතේ පාළුයි මගේ තව දවසක් සෙරයක් දුටුවත් ඇතිද සොබේ චතුරංගගේ පද රචනය
රදීෂ් වැන්දබෝනාගේ සංගීතය කීර්ති පෙස්කුවල්. පිපිපෙන දවසක රස පහස ශනිදා සාදය. මේ සුන්දර දවසේත් මතක් කර දෙන්නට කැමති මැදිරි අංකය 94.15.19.23 කෙටි පණිවිඩේ වන්නට පුළුවන් 04.33.438.535 facebook.com/shanidasadeya අපේ Facebook පිටුව ගොඩවන්න, අපේ වෙබ් අඩවිය www.shanida.com. ඉතින් මේ කොයි ආකාරයකින් හරි ඔබ අප සමග සම්බන්ධ වනවා නම් එය තමයි අපේ සතුට. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කර සුනිල් එදිරිසිංහ ගායනා කළ ගීතය රචනා කළේ ප්‍රවීණ ගීත රචක සිසිර දිසානායක. මේ ඇසි සැරිසර අයින්ද දිසානායක දූල්ගනය සමඟින් අද අපි කතා කරන්නේ ප්‍රවීණ ගීත රචක සප්‍රප්ති
ගීතාවලිය ගැන. එවන් පසළොස්වක යෙදී තිබුණේ මාසයේ අන්තිම ඉරිදාට. ඇය සිකුරාදා පාසල් නොගොස් නතර වුණේ ඒ දිදින වැවේ මල් නෙලන්න තරඟකාරී වුණ හින්දා. සිකුරාදා උදේම වැවට ගියොත් තරඟයක් නැතිවම වැඩි ප්‍රමාණයක් මල් කඩා ගන්න පුළුවන්. ඉරිදා වෙසක්පුර පසළොස්වක දාට ඔක්කම් පිටිය දෙමතමල් විහාරයේද එන බැතිමතුන්ට වැඩි මල් ප්‍රමාණයක් විකුණ ගන්නට ඇයට පුළුවන් කියලා ඇයි හිතන්නේ නැති. ඒත් මේ හීන කෙලවරුනේ මොනතරම් කුඩුළු ලෙසද. ඇයට අලුත් සුදු ගවුම කවකටු පෙට්ටියක් කුඩා නැගණියට සිපෝසත කැට්ටුවක් ඇගේ ලස්සන හීන ගොඩ දියුණේ නිමේෂයකින්. සුදු නෙළුමකෝ සුදු නෙළුමකෝ සොර පොර ගරේ මල් සුවගදුන් මහියංගනි තුන් පෝයදා පාලෝස්වකේ මල් නෙලා විකුණූ පන්සලේ දඬුවමක් විදිහට ලැබුණු ස්ථාන මාරුවක් නිසා ඔහු මොනරාගල ප්‍රදේශයට ඔහුගේ ගුරු මාරුව නිසා රැකියාව කිරීම සඳහා පිටස්තු යනවා. ස්වකීය දරු දෙදෙනා හා ස්වකීය බිරිඳ හැරිදමා දුෂ්කර සේවයට සඳහායි පිටත්ව යාමට ඔහුට සිදු වී තිබෙන්නේ. ඔහුගේ බිරිඳ දරුවන් ගෙදර තනිකොට ඔහු යෑමට සැරසින්නේ. බිරිඳගේ දෑස කඳුලින් තෙමී යනවා. එදා මන්ත්‍රී දේවිය බෝසතුන් හා එක්ව වනයේ පිටමං වුණා. දේවියගේ අරමුණ උනේදා බෝසතුන්ට අත් වැලක් වන්න. එහෙත් අද ඔහුගේ බිරිඳ දමා ගිය පසු ඇයට පැමිණෙන දහසක් දුක් කරදර ඔහුට එගින් එක ඔහුට සිහිපත් වෙනවා. නුඹ මන්ත්‍රී දේවි නොවුනි දුෂ්කර වේ පලාතේ මට යන්න දෙන්න දේවි මග පිසවුනේ අතාපන් නුඹ මන්ත්‍රී දේවි නොවුනි දුෂ්කර වේ පලාතේ මට යන්න දෙන්න දේවි මේ කඳුළු ඇයිද දැසේ බෑයන්ත නුඹට තිමයේ මේ කඳුළු ඇයිද දැසේ බෑයන්ත නුඹට තිමයේ ගොස්තින්ත කුලී නිවාසේ විසගෝර සර්ප බවනේ ලිපිගුණ කවරයක් ඉසතල්ලාගෙන ඒ තරුණයා මහත් නොයගසෙල්ලෙන් කවරකු හෝ බලාපොරොත්තුෙන් ඇවිද යමින් සිටිනවා. ගිනියම් සුළඟින් නිරන්තරයෙන් සැලෙන දූවිලි ගාකත් නිම්පත් සොලවන කොහොඹ ගසක් වගේ වේගෙන් ඇසිපිය ගසමින් මාවත ඉදිරිපස බලා ඔහු සිටිනවා. ඔහු අපේක්ෂා කළ ලෙස එමින් සිටිනවා. ගෙතුණු වරලස ඉස දෑලින් දෙවුර මතින් ගලා හැලුණා. ඔහු අපේක්ෂා කළ ඇය නම් ශාන්තිනී. ප්‍රේමයට ජාතියක් කුල ගෝත්‍රයක් වර්ණ භේදයක් නැහැ. සඳ මුළු ලෝකයටම එළිය ලබා දෙනවා. කිසිම භේදයක් නැහැ. ශාන්තිනී තෙමා වැටි නලල කුම්කුමම් කුම්කුමම් තෙමා අහසේ හඬන චන්දිරන් පාන් පැලට ගිනි ඇවිලි අන්න නැගින දුම් ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යම් ශාන්තිනී තෙමා වැටි නලල කුම්කුමම් කුම්කුමම් තෙමා අහසේ හඬන චන්දිරන් පාන් පැලට ගිනි ඇවිලි අන්න නැගින දුම් ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යම් ඊළඟ සතියේ ගීතය ගැන අපි කතා කරමු. මේ ඇසි සැරිසර අයිත දිසානායක දූර්ගණයේ සමගින් G
ජීවිතය ලස්සනයි. ඔබ යමක් කියනකම් මේ සමාජයේ මිනිස්සු ඔබ දිහා බලා ඉන්නවා. ඒ මිනිස්සුන්ට කියන්න ඔබ වැටුණ හැටි නෙවෙයි ආයෙත් නැගිටපු හැටි ගැන. ඒ මිනිස්සුන්ට කියන්න ජීවිතේ රිදුණ හැටි නෙවෙයි ඒ දේවල් දරාගත් හැටි ගැන. මිනිස්සුන්ට කියන්න ජීවිතේ අතහරින හැටි නෙවෙයි ජීවත් වෙන හැටි ගැන. ඒ වගේම ඒ මිනිස්සුන්ට කියන්න ඔබ අඬපු හැටි නෙමෙයි hina වෙන්නට හේතු හොයාගත් හැටි. ජීවිතය ලස්සන. විඳින්න ජීවිතය ශරිදා සාදය. මට හිතෙන හැටි ප්‍රවීණ මාධ්‍යවේදී අශෝක තිලකරත්න ඉදිරිපත් කරයි. අශෝකමාලා ලංකාවේ තිරගත වුණු දෙවන සිංහල කථානාද චිත්‍රපටයයි. ඒ වසර 1947 දී ජනප්‍රිය ගීත කිහිපයක්ම එම චිත්‍රපටයට ඇතුළත්. ඒ අතරින් නොඅඩු රසවින්දනයක් අදටත් ලබා දෙන ගීතයකි ඇයි කළේ යමෙක් වාලේ. W.D. ඇල්බර්ට් පෙරේරා නොහොත් W.D. අමරදේවයන් තාපසයෙකුගේ චරිතයක් රඟපාමින් එම ගීතය ගායනා කර තිබෙනවා. 40 දශකයේදී එවැනි වූ ස්වතන්ත්‍ර තනුවකට එවැනිම වූ අරුත්බර ගීතයක් චිත්‍රපටයක් සඳහා නිර්මාණය වීමම එක අතකින් අගය කළ යුතු මනා පරිශ්‍රමයක්. මේ ගීතය රචනා කළේ එකල ප්‍රකට ගීත රචකයෙකු වූ D.T. ප්‍රනාන්දු. ගේයපද තව තවත් අරුත්බර කරන්නට සුදුසු සංගීතයක් නිර්මාණය වූයේ මොහමඩ් ගෞස් නම් ඒ ප්‍රතිභාපූර්ණ සංගීතඥයා අතින්. සිතන් මොහොතක් ඇයි කළේ යමෙක් පාල. ඇයි කරේ යමෙක් ආලේ, ඇයි කරේ යමෙක් ආලේ, ඇයි කරේ යමෙක් ආලේ, ඇයි කරේ යමෙක් ආලේ. මේ ලෝකේ මායාකාරී, ඇයි කරේ යමෙක් ආලේ, ඇයි කරේ යමෙක් ආලේ. මනේ පාගේ තෝරා විසඳා බලමුනි තරභාගේ, මනේ පාගේ තෝරා විසඳා බලමුනි තරභාගේ. කරත ආලේ යමෙක් මෙලෝකේ, කරත ආලේ යමෙක් මෙලෝකේ, නොතිරසේ දෝෂා ඇයි කරේ යමෙක් ආලේ, ඇයි කරේ යමෙක් ආලේ. තිරසර ආලේ අමරණීය වේ, උදනු ජීවිතේ නැදිකා. තිරසර ආලේ අමරණීය වේ, උදනු ජීවිතේ නැදිකා. කර්ම විපාකේ ආලේ, කර්ම විපාකේ ආලේ. යන හටා පැතුසේ පලදේ, යන හටා පැතුසේ පලදේ. පැති ධර්මේ දේශිත කර්මේ, පැති ධර්මේ දේශිත කර්මේ. පහදදුනි ලෝකා ඇයි කරේ යමෙක් ආලේ, ඇයි කරේ යමෙක් ආලේ.
මට මට හිතෙන හැටෙන හැටෙන ඉදිරිපත් කළේ ප්‍රවීණ මාධ්‍යවේදී අශෝක තිලකරත්න. යන පද සොයා යන ගමන බෝගලගේ කතන්දර ගුටි කනවා කියනවා ගුටි තලනවා කියනවා ගුටි වදිනවා කියනවා ගුටියක් දෙනවා කියනවා මම මේ කතා කරන්නේ නම් ඒ ගුටි ගැන නෙවෙයි මේක හරි රසවත් කෑමක් ආන් ඒ ගැන කියන්න තමයි මම මේ උදෑසනම අද සනිදා සාදියට මේ ගොඩ වෙන්නේ ඒ කාලේ ගමම්බි මංගියේ පයින් ඔය පයින් ගමම්බි වන් යනකොට ඉතින් රාත්‍රියේ නව ටෙම්පල කිල්වෝ මිනිස්සු නොදී ඉන්නේ හැම ගෙදරකම තියෙනවා පිලා ඔය පිල උඩ තියෙනවා කොට්ට පිල කියලා එකක් ඒ කියන්නේ ඒ පිලේ පැදුරක් දාලා කොට්ටයක් දාලා නිදා ගන්න පුළුවන් අමුත් ඒ කවොත් ඔය කොට්ට පිල තමයි දෙන්නේ ඉතින් මේ ගුටි කතාව කියන්න මම පටන් ගත්තේ මේ වාගේ සිද්ධියක් මුල් කරගෙන ස්වාමීන් වහන්සේ නමක් තම ඇබිත්‍යා ඒ කියන්නේ ගෝලයාත් එක්ක දැන් යනවා ගමන. ඉතින් බොහොම දුර ප්‍රදේශයක නුවර සාවියේ මයිල බමුණ හැමිටිය මයිල පිටියේ පැත්තෙන් දැන් ඉතින් යනවා දිගින්දියට යනකොට ඔන්න ඒක හරියකදී දැන් ඉතින් රෑ වුණා. දැන් හාමුදුරුවෝ කල්පනා කරා දැන් මෙතනින් එහාට මේ කොළු වැටයත් එක්ක යන්න බෑ. රාත්‍රියේ තථා සර්පයා ඉන්නවා, අලියෝ ඉන්නවා, වලස්සෝ ඉන්නවා, කොටි ඉන්නවා මොකද කරන්න කියලා ඉතින් කල්පනා කරගෙන යනකොට දැක්ක ගියා. ඔය ගෙදරට ගොඩ වෙලා කිව්වා ඉන්වත්නි අපි දෙන්නට අද මේ රෑ නිපිලේ ගත කරන්න අවසර දෙන්න මේ අපි මෙහෙම දුර ගමනක් යන කට්ටිය. අනේ ඉතින් මේ ගම මාල්ලෝ දෙන්න බොහොම සන්තෝෂෙන් ඉන්ටයිට දුන්නා. ඊළඟ පස්සේම දීලා දැන් දීලා ඉතින් මාක්ගේ රෑ වෙනකොට මේ දෙන්න ඇතුලේ කතා වෙනවා ඇහුණා. ඇබිත්‍යා හාමුදුරන්ට තට්ටු කරලා හාමුදුරනි ඇහුම් කන් දෙන්න. හාමුදුරුවෝ ඇහුම් කන් දුන්නා. දෙන්න ගියස්සේ කතා වෙනවා. දැන් අපි මොනවද මේ දෙන්නට දෙන්නේ හෙට උදේට? දැන් අර ගම මහගේ කියනවා ගෑනු එක්කෙනා කියනවා අපි දෙමු ගුටි. ඈ ගුටි ගුටි දෙමු කියපම දැන් ආම්බ්‍රොත් කල්පනා කරා හරි වැඩේ නේ අකු. දැන් ගුටි ගන්න වෙනවා උදේට. ඊට පස්සේ කොහේ ඇතිවෙන්න දෙන්න එපා දෙන එක. ඇබිත්‍යාට නම් එකක් දුන්නම් මද හොඳට බු ආයේ පැත්ත පළාතේ වලන එකක් නැහැ. ආම්බ්‍රොරණන් නම් ඉතින් හොඳට රැඟපත් කිනු උස මහතන් කෙනාම ගුටි 3-4ක් දෙන්න වෙයි. එහෙනම් අපි එහෙම කරමු කියලා දැන් දෙන්න දැන් නිදා ගන්න කතා වෙනවා. නිදා ගන්න ලැහත් වෙන ගම. මාතුඹට උදව් කරන්නම්කෝ ගුටි දෙන්න කියලා දැන් ඔන්න ගමයා කියනවා. කියලා කිව්වා දැන් මේ ගමයක් වහිනම් ওই මෝල් ගහම ලැහත් කරලා තියපන් කියලා ඉතින් ඔන්න දැන් නිදාගත්තා. මේ ගුටි කියන්නේ කුරක්කම් පිටි පැණි පොල් එකට දාලා කොටලා හදන ගුලියක්. අතින් ගුලි කරන නිසා මේකට ගුටිය කියන්නේ. ඉතින් මේගොල්ලෝ දැන් ලැහත් වෙන්නේ මේවා හදලා දෙන්න උදේට. හාමුදුරුවෝ යබිත්‍යයි කල්පනා කරන්නේ දැන් ගුටි පාර තමයි හම්බ වෙන්නේ කියලා. දැන් ඔහොම කියලා දැන් ඉතින් නිදාගත්තා. මුදේම හාමුදුරුවෝ කරුදේ දඩි පිටි ගාලා ගෝලයට හැරවගෙන දැන් නැගිටලා ගියා සේහද්ද බදිනකොට හාමුදුරුවෝ කරුදේ කතා කරා ගෝලයට. වඩ නුගට තරන් දැන් අඩිත අධ්‍යයනකට ගෙදර කට්ටිය දොර ඇරියා ගිලම් පස්සේ කුත්තා දානවරට දැන් ආන්ද්‍ර ගෝලෙයි එළියට පැනලා දුවනවා ගමයා දැන් අර ගුටි මේවා පොටණ්ඩ වංගෙඩියට මෝල් ගහලා හතිරන් ටික මෝල් ගහත් අරගෙන තමයි එළියට ආවේ මොකද ගමහාමිනි කිව්වා ආන් ආන්ද්‍ර දුවනවා කියලා දැන් මෝල් ගහත් අරන් ගමයා කියනවා අනේ ආන්ද්‍රනේ එක ගුටියක් හරි කාලා යන්න අපි මේ ගුටි දෙන්න ලැහැත්තුනේ එක ගුටියක් හරි කාලා යන්න ඔහම ඉන්න කියලා මොනස් ආන්ද්‍ර දිව්වා දුවලා දුවලා ගම්මානේ කෙලවර කොහම හරි නැතුණාට පස්සේ එතකොට එළිය වැටලා ඉතින් මිනිස්සු ආව මොකද මේ මෙහෙම වුණේ කියපම හාමුදුරුවෝ මේ මෙහෙම දෙයක් වුණා හවල් ගෙදරදී ඔබ වහන්සේ දැනගත්ත නැතුණු මේ පළාතේ කෑමක් තියෙනවා මේ ප්‍රාන් වලින් හදන ඒකට අපි කියන්නේ ගුටි කියලා. ඔන්න හාමුදුරුවෝ ගුටි කාපුවා. යන පද සොයා යන ගමන මොකදලගේ කතන්දර පත්තර විස්තර ලක්බිම ලංකාදීප මව්බිම පුවත්පත් ඇසුරෙන් ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා තමත් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට නැගෙන චෝදනා සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. මේ පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි කී ජනපතිවරයා එහි වාර්තාව ලැබීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට බලාපොරොත්තු වන්නේ යයි කියයි. මේ අතර ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළයි ත්‍රස්ත විමර්ශන අංශයේ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව නැගෙන චෝදනා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා
පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා තිබෙයි. ඒ අනුව කඩිනමින් පරීක්ෂණ පවත්වන බව දන්වමින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එම පැමිණිලි රහස් පොලිසියට යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. බැඳුම්කර කොමිෂන් සභාවට බොරු සාක්ෂි ලබා දීම මුල්කොට හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ නඩුවක් ගොනු කරනු ලබයි. මෙම නඩුව මේ මස 28 වෙනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ විභාගයට ගැනෙනු ඇත. දෙදහස් 17 වසරේ පළ වූ හොඳම නවකතාවට සම්මාන පිරිනැමින ස්වර්ණ පුස්තක සම්මාන උළෙල අද අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පස්වරු 6ට පැවැත්වෙයි. ස්වර්ණ පුස්තක අවසන් වටයට තෝරාගෙන ඇති නවකතා පහවන්නේ අපච්චි ඇවිත්, චක්‍ර, යකඩ සිල්පර, අසනග වැසි හා වාරණේ යන නවකතායි. සම්මාන උළෙල සංවිධාන කරන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සංවිධාන කරන ජ්‍යෙෂ්ඨ ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලිය අද කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. ජාත්‍යන්තර මට්ටමේ කණ්ඩායම් නියෝජනය කරමින් රටවල් 8ක් මෙම තරගාවලියට එක්වෙයි. ඉරාකය, මොංගෝලියාව, සෞදි අරාබිය, හොංකොං, බංග්ලාදේශය, මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය නියෝජනය වන රටවල් මේ අතර වෙයි. මෙම තරගාවලියේ සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව කටයුතු කරයි. පත්තර විස්තර සම්පාදනය කර ඉදිරිපත් කළේ තේජා කඩුගම්පල. ශනිදා සාදය ඔබ සමග පෙරටම.
ගීතය උපුටාගත්තේ 1965 පෙබරවාරි 3 වෙනිදා තිරගත වූ හඳපාන චිත්‍රපටයෙන්. චිත්‍රපට නාමාවලියේ 109 වන චිත්‍රපටය ලෙස තමයි හඳපාන සඳහන් වෙන්නේ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ කින්ස්ලි රාජපක්ෂ, නිෂ්පාදනය කළේ හර්බර්ට් එම් සෙනවිරත්න, රඟපෑවෙත් හර්බර්ට් එම් සෙනවිරත්න සහ විජිත මල්ලිකා කියන නළු නිළි යුවළ. ගීතය ගායනා කළ ඉන්ද්‍රාණි විජේ බණ්ඩාර, සංගීතවත් කළේ සිසිර සේනාරත්න. මේ චිත්‍රපටයට විශේෂ තැනක් හිමි වෙලා තියෙනවා. 1966 අවුරුද්දේ 3 වෙනි සරසවි සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙස ඔවුන් සම්මාන දිනාගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි, හොඳම සංගීත අධ්‍යක්ෂකවරයා ලෙසත් සිසිර සේනාරත්න සම්මාන දිනාගෙන තිබෙනවා. සෙවිල්ල හරිස් ඉෂ්ටවීරගේ ඉදිරිපත් කිරීම. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පෝලන් හෙවත් පරාග ගැන, ඒ වගේම පෝලන් කවුන්ට් එක ගැන, සහ පෝලන් කවුන්ට් එකයි මේ තන්ඩස්ට්‍රෝම් ඇස්මා එකයි අතර තියෙන වෙනස මොකද්ද කියලා. මල් නිපදව ශාක වලින් පරාග නිපද වෙනවා. මෙම පරාග වෙනත් මලකට යනවා. මේට කියන්නේ ක්‍රොස් පොලිනේෂන් කියලා. මෙම පරාග ගමන් කිරීමේ ක්‍රම කීපයක් තියෙනවා. ඒ නෙක් ක්‍රමයක් තමයි සුළඟ. සුළඟෙන් පරාග ගමන් කරනකොට පරාග ගොඩක් විනාශ වෙන්න පුළුවන්. මේ නිසා පරාග ගොඩක් ප්‍රමාණයක් නිපදවනවා. ඒ වගේම සුළඟෙන් ගමන් කිරීමට නම් පරාග ඉතාම සැහැල්ලු විය යුතුයි. ඔබ දන්නවා, දැන් අපි ස්ප්‍රින්ග් එකට ළඟා වෙනවා, ඒ වගේම සමර් එකට ළඟා වෙනවා. මේ කාලයේදී ශාක වලින් වැඩි ප්‍රමාණයක් පරාග නිපදවනවා. මෙම පරාග විවිධ ප්‍රමාණයෙන් වෙන්න පුළුවන්. තෘණ වර්ගත් ගොඩක් පරාග නිපදවනවා. මෙම පරාග වාතයට එකතු වුණාම පරිසරයේ තියෙන පෝලන් කවුන්ට් එක වැඩි වෙනවා. මෙම පෝලන් කවුන්ට් එක අපිට වෙදර් රිපෝට් එකකින් බලාගන්න පුළුවන්. මෙම පරාග අපි හුස්ම ගැනීමේදී අපේ ශ්වසන මාර්ගයට එකතු වෙන්න පුළුවන්. මෙමගින් ඇලර්ජික් රියක්ෂන් ඇති වෙන්න පුළුවන්. මේ නිසා හුස්ම ගැනීමේ අපහසුකම් ඇති වෙන්නත් පුළුවන්. දැන් අපි බලමු මොකද්ද මේ තන්ඩර්ස්ට්‍රෝම් ඇස්මා කියලා කියන්නේ කියලා. ඔබට මතක ඇති මේ තන්ඩර්ස්ට්‍රෝම් ඇස්මා ඇති වෙච්ච දවස ඉතාමත්ම වියලි දවසක්. වියලි දවසකදී පරාග හෙවත් පෝලන් හොඳට රත් වෙලායි තියෙන්නේ. ඒ වගේම එදා ඉතාමත්ම හුළඟ වැඩි දවසක්. මේ නිසා පරාග හුළඟට එකතු වෙලා වාතයේ ගමන් කරන්න පටන් ගන්නවා. මෙම වියලි කුඩා පරාග ජලවාෂ්පවල ගැටුණ විට ඒ ඉතා කුඩා කැබලි බවට පත් වෙනවා. ඔබ දන්නවා තන්ඩස්ට්‍රෝම් ඇස්ම ඇතිවෙච්ච දවසේ ඉතාවත් වලාකුළු අධික බව. වලාකුළු වල ඇති ජලවාෂ්ප පරාග කුඩා කැබලි වලට කැඩීමට හේතු සාධක වෙනවා. මෙම කුඩා කැබලි වලට කැඩුණු පරාග කෑලි ඉතා පහසුවෙන් අපේ ශ්වසන මාර්ගයේ ඇතුළටම ගමන් කරන්න පුළුවන්. මේ නිසා ඇලර්ජික් රියක්ෂන් නිසා හුස්ම ගැනීම ඉතාමත්ම අපහසු වෙන්න පුළුවන්. මේ අසාධ්‍ය තත්ත්වයට පත් වෙලා මරණය පවා සිදුවෙ හැකි වෙන්න පුළුවන්. මෙයින් ආරක්ෂා වීමට එක ක්‍රමයක් තමයි අපි හොඳටම දැනුවත් වී සිටීම. වික්ටෝරියා ගාමන්ට් එකෙන් මේ වෙනකොට රිපෝට් එකක් නිකුත් කරලා තියෙනවා. ඔබට ඒකට කියවන්නට පුළුවන්. ඒ වගේම වෛද්‍යවරයෙක් හමු වෙලා මේ වළක්වා ගැනීමේ ප්‍රතිකාර ළඟ තබා ගැනීමට පුළුවන්. අද අපි කතා කරේ පෝලන් හෙවත් පරාග ගැන, ඒ වගේම පෝලන් කවුන්ට් එක ගැන, ඒ වගේම තන්ඩස්ට්‍රෝම් ඇස්මා වලට කොහොමද මේ පෝලන් සම්බන්ධ වෙන්නේ කියලා. සෙවිල්ල හරිස් ඉෂ්ටවීරගේ ඉදිරිපත් කිරීම. චතුරස්‍රය දස දෙස තතු විමසුම් ඇස තේජා කටුගම්පල ඉදිරිපත් කරයි. වසන්තය ආවා, ස්ප්‍රින්ගෙට පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ශනිදා සාදයෙන් අපි ඔබව ජීවිතයේ වසන්තයට කැඳාගෙන එනවා. මේ සාහිත්‍ය මාසය, සාහිත්‍ය මාසයේ කතා කරන්නේ සාහිත්‍ය ගැන නම් ස්වර්ණකාන්ති රාජපක්ෂ කියන්නේ සාහිත්‍ය වසන්තයේ පිපුණු නැවුම් කුසුමක්. අයිබෝවන් නකේ. අයිබෝවන් තේජා. ඉතින් කාලෙකට පස්සේ ස්වර්ණකාන්තියක් අත් එක්ක මේ විදිහට කතා කරන්න හම්බ වුණේ, කොහොමද ජීවිතේ? ජීවිතේ හොඳින් ඉන්නවා. දැන් ඉතින් සීත කාලෙ ගෙවිලා නැවුම් වසන්තයක් ඇවිල්ලා, තේජා කිව්වා වගේම ඉතින් ප්‍රබෝධයක් එනවනේ ජීවිතේට.
ඉතින් ඒක තරුණ වියපත් කාටත් ඒක පොදුයි. ඕ ඉතින් දවසින් දවස අපි වියපත් වෙනවා, ඒක ඇත්ත. ඒ වියපත් වීම අතරෙම අර ගෙවුණු තාරුණ්‍ය ගැන බොහොම සුන්දර මතකයක් අපිට ජීවිතේ තියෙන්නේ. ඉතින් සාමාන්‍ය කෙනෙකුගෙන් ඇහුවොත් තාරුණ්‍ය ගැන කතා කරයි. හැබැයි ඉතින් ස්වර්ණකාන්ති අක්කා වගේ කෙනෙක් එක්ක කතා කරනකොට ඒක සාමාන්‍යයි කියලා කියන්න බෑ තාරුණ්‍ය ගැන කතා කරන එක. මොකද මම කැමතියි ඔබේ තාරුණ්‍යයේ සාහිත්‍යයට පිවිසීම කොහොමද සිදුවුනේ කියලා අපේ අසන්නන් වෙනුවෙන් අහන්න. ඇත්තටම කියනවනම් මම ඉස්සෙල්ලාම ලිව්වේ පුංචි කාලේ, මම අවුරුදු 7-8 කාලේ ළමා මණ්ඩපයට, කුමාර මණ්ඩපය කියලා ජනතා පත්තරේ තිබුණු අංශයට තමයි මම ඉස්සෙල්ලාම කවි රචනා ලියලා පිවිසුනේ. ඊට පස්සේ මම 1968 වෙනකොට, ඒ කියන්නේ මම A-levels විභාගයට සූදානම් වෙන කාලේ, මම ලිව්වා කඳු ඇටියෙන් එහා කියලා නවකතාවක්. මේ නවකතාව ලියලා, ඉතින් මම හිටියේ අම්බලංගර ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ, මේක ලියලා මම ඉතින් අපිට කිසිම කොළඹ දේවල් ගැන ඉච්චර දැනුමක් තේරුමක් ඇත්තේ නැහැ. කොහොමද මේ පත්තර කන්තෝරු වලට ගිහිල්ලා මේ ලියන්නේ කරන්නේ? අපි ලේකකයන්ගේ කියෙව්වට අපිට ඒක ගැන වෙන දැනුමක් තිබුණේ නැහැ. මේවට කොහොමද ප්‍රවේශ වෙන්නේ කියලා. ඉතින් මම කරන්නේ මොනිටර් එක්සයිස් පොතක මේ කතාව ලියලා මම ඒක වනිතා විත්ති පත්තරයට තැපැල් කරා. තැපැල් කරාම ඒගොල්ලන් ටික දවසකින් මට ලියුමක් එව්වා, ඔබගේ කතාව බොහොම හොඳයි, අපි ඒක පළ කරන්න කැමතියි කොටස් වශයෙන් අපේ පත්තරේ කියලා. මට ඊව රණවීර කියන මේ කතුවරිය, සුවිශේෂ කතුවරිය මට ලියමනක් එව්වා. ඊට පස්සේ මට කිව්වා ඔයාගේ පින්තූරෙකුත් එවන්න, අපි ඔයාගේ පින්තූරෙත් දාන්නම් කියලා. ඉතින් මම පින්තූරයක් අරින්න හැටි දන්නෙත් නැහැ. තැපැල් කරන්නත් හිතලා තාත්තා ඉතින් කොළඹ කන්තුරුක වැඩ කරේ. ඉතින් තාත්තකෝ ආමන් ගිහිල්ලා දෙන්නම්, මේක මගේ කන්තුරු ළඟ තියෙන්නේ කියලා. තාත්තා ඉතින් අරගෙන ගියා පත්තර කන්තුරුවට මගේ පින්තූරෙත් අරගෙන. ඉතින් මේ කට්ටිය තාත්තා දැකලා හරිම සතුටු වෙලා තාත්තටත් සුබපතලා, මේ වයසේ අවුරුදු, එතකොට මට ඇත්තටම අවුරුදු 17යි, මේ වයසට මේ තරම් හොඳට ලියන්න තරම් දුවෙක් හදලා තිබුණු එක ගැන තාත්තටත් සුබපතලා. ඉතින් ඊට පස්සේ මාස 10ක් තිස්සේ මේ කතාව කොටස් වශයෙන් පළ කරා. ඉතින් මං ඒක පළ කරලා ඉවර වෙනකොට තමයි මම විශ්වවිද්‍යාලයට ඇතුළත් උනේ. මට හිතෙනවා දැන් පොත් ලිවීමට පිවිසෙනවා කියන්නේ පොත් කියවීමෙන් එහා ගිය දෙයක්. පොත් කියවීම ඔබගේ මොන වගේ මට්ටමකද තිබුණේ මේ වයසට? කාලේ ඉඳන්ම කියෙව්වා, අතට අහුවෙන හැම දෙයක්ම කියෙව්වා. පත්‍ර කෑලි සීනි ඔතන ගොට්ට තියෙන කඩදාසිය පවා කියවන්න පුරුදු වෙලා හිටියා. ඒ වගේම ඉතින් පුස්තකාල තිබුණා, යාළුවොත් ගෙනල්ලා දුන්න පොත්පත්. ඔය විදියට මට හුඟක් පොත්පත් ඇසුරු කිරීම ලැබුණා. මම උසස් පෙළ වෙනකන් සිංහල විෂයක් විදියටත් හැදෑරුවා. ඒ කාලේ එතකන් අපට ඇත්තටම ගුතිල කාව්‍ය වගේ හරිම සාහිත්‍ය රසයෙන් අනූන සැලලිහිණිය, ඒ වගේ මේ පොතුත් ඇසුරු කරන්න ලැබුණා. ගම් පෙරළිය වගේ මේ නවකතා කියෙව්වා. ඒ වගේම තමයි මම පටංගතයන් පරිවර්තන පොතුත් ඒ වගේම කියෙව්වා. ඉතින් මේවැයි විඳපු රසය තමයි හුඟක්ම ඉංග්‍රීසි සාහිත්‍යයත් මම හුඟක් කියෙව්වා. ඒක ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මම ඒ කාලේ විශේෂ දැනුමක් ඉංග්‍රීසි සාහිත්‍ය ගැන නොතිබුණත් මට පුදුම ලෙංගතුකමක් තිබුණා. මං ඉතින් මට පුළුවන් හැටියට ඒ කාලේ ඉංග්ලිෂ් පොත් හුඟක් කියෙව්වා. ඉතින් ලොකු පන්තිර් වලට යනකොට මට ඒක හුරු පුරුදු වෙලා තිබ්බා. ඉතින් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මම ඉංග්‍රීසි විෂයක් විදියට හදාරනකොට තමයි මේ කොයි තරම් ටින රසපූර්ණ විෂයක්ද මන් තෝරාගෙන තියෙන්නේ කියන සතුට මට ඇති වෙලා තමයි ඒක පුදුම විදියට මට ප්‍රබෝධයක් වුණා. එතකොට දැන් මේ අකේ ඇත්තටම දැන් මට ඒ වාසනාව තිබුණේ නැහැ. මොකද මම ඉංග්‍රීසි සාහිත්‍ය විෂයක් විදියට ඉගෙනගෙන නැහැ කවදාවත්. හැබැයි සිංහල සාහිත්‍ය මම කළා මගේ විශ්වවිද්‍යාල ජීවිතේ. ඉතින් ඒ කාලේ පුදුම සුන්දර මතකයක් තියෙන්නේ මොන වගේ කෘතිද ඒ කාලේ කියෙව්වේ රසවින්දි කියලා අදටත් මට ඇත්තටම මතකයි. දැන් ඔබේ මතකයේ අවදි කළොත් මේ ඉංග්‍රීසි සාහිත්‍ය ඉගෙන ගන්න කාලේ මේ ජීවිතේ මං හිතනවා තව තවත් ඔබ වැඩිපුර පොත් කියවන්න හුරු වෙන්නේ ඇති කියලා. කියවීමේ කලා සිට ලිවීමේ කලාවට පිවිසෙන්න මේ විදිහට මේ පරිශීලනය කරපු පොතපතින් නැත්තම් සිදුවෙච්ච මොනවා හරි සිද්ධිදාම මොනවා හරි හේතු තිබුණද මේ විදිහට ඔබේ ලිවීමේ හැකියාව තවත් දියුණු වෙන්නේ වයසේදී? ප්‍රතිපේන්නේ මං හිතනවා මං ඒක සහජයෙන් ලැබපු තෑග්ගක් වෙන්නේ නැති කියලා. මට මගේ උපතින්ම ගෙනා දෙයක් මම
ඉතින් ඒක මට ඇතුළාන්තේ තියෙන්නේ නැති කියවීමෙන් ඒක ඕප් නැගුණා. ඒ වගේම මට හරි වටින ගුරුවරු හම්බුණා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයේදී මට හම්බුනේ ලංකාවේ හිටපු විශාල දෙවන්ත සාහිත්‍ය දරියෝ. මට මේ නවකතා ඉගෙනුවේ රජී සිරිවර්ධන කියන අති දෙවන්ත සාහිත්‍ය දරයා. එතකොට නාට්‍ය ඉගෙනුවේ ගාමිණී හත්තටුවගම ඒජේ ගුණවර්ධන කියන ආචාර්යවරු. එතකොට මට පොයට්‍රි මං ඉංග්‍රීසි පද්‍ය ඉගෙනුවා එම් ජී සිරිමාන්න, ඩොරික් ඩිසූසා ඔය වගේ අති දෙවන්ත සාහිත්‍ය දරයෝ. ඒගොල්ලොත් එක්ක මම ඒගොල්ලන් පුදුම විදියට අපට මනසට කාවදින්න මේවා කියලා දෙනවා විතරක් නෙමෙයි, ඒගොල්ලන් අපිත් එක්ක හරිම ලෙන්ගතු හරි සමීප ඇසුරක් තිබුණා. මොකද අපේ ඒ කාලේ අනිත් විෂයන්ට මං ආර්ථික විද්‍යාව කරා, මම ඉතිහාසය කරා, යුරෝපා ඉතිහාසය. ඉතින් ඒවා අපි විශාල ළමයි 4-500ක් ඉන්න හෝල් එකේ අපි ඉතින් තවත් එක්කෙනෙක් විතරයි අපි ගිහිල්ලා ලෙක්චර් එක කරලා නිදිමතේ කම්මෙල් කමට ගිහිල්ලා එනවා. නමුත් ඉංග්‍රීසි විෂය ඊට වඩා හරිම වෙනස්. මොකද ඒ ගුරුවරුමයි අපට ඒ විදිහට අපට දායාද කරේ. ඒගොල්ලන් අපිත් එක්ක හරිම ලෙන්ගතුයි. අපිට ඒගොල්ලන්ගේ දරුවෝ වගේ නෙමෙයි, සමහරලාට මිතුරෝ වගේ. අපිට හරිම සමීපව අපිත් එක්ක ඇසුරු කරා පොත්පත් ගැන වැඩිපුර ඒගොල්ලන්ගේ කාලය වැඩිපුර වැය කරා අතිරේක කාලයත් අපිට මේ පොත්පත් ගැන උගන්නන්න. ඒක නිකන් අපට ඉගෙනීමක් කරේ නේ. අපට ඒක සංවාද වලින් තමයි ඒක හුඟක් අපේ මනසට කාවැදුනේ. ඒ වගේම මේ ගුරුවරු අපේ ඒ ගුරුවරු ඇසුරු කරේ මේ සිංහල දෙපාර්තමේන්තුවේ සිංහල අංශයේ හිටපු ආචාර්ය විමාදිසානායක, ධර්මසේන පත්තිරාජ, චන්දසිරි පල්ලියගුරු, සුමරත් ආචාර්ය සුමරත්න බාලසිරි, ඔය වගේ කට්ටිය තමයි අපේ හිටපු අපේ කතිකාචාර්යවරුන්ගේ මහාචාර්යවරුන්ගේ මිතුරෝ. ඉතින් ඒගොල්ලොත් අපිට හරිම ලෙන්ගතු වුණා. අපිත් එක්ක හුඟක් සංවාදශීලී වුණා ඒගොල්ලන්. ඉතින් මම සිංහල විෂයක් විදිහට විශ්වවිද්‍යාලයට හදාරුවේ නැති වුණත් මම මේ භාෂා දෙකම මට දෙකටම මම විවෘත වුණා. ඒ විදිහට තමයි මම කරේ. එතකොට මගේ අභ්‍යාස කරන්න මම මේ දවස්වල විශ්වවිද්‍යාලේ ඉන්නකොට තවත් ශිෂ්‍යත් හිටියා අපිට. ඒ වගේම හොඳට ඒ කාලෙ වෙනකොටත් ලියන්න කියන්න නම් දරාපු සිරි කහවල, චන්ද්‍රසිරි, සෙනවිරත්න ඔය වගේ කට්ටිය තමයි අපිත් එක්ක හුඟක් සමීපව ඇසුරු කරේ. ඒ කියන්නේ දැන් ඔය වයසේදී විශ්වවිද්‍යාල ජීවිතයේදීත් ඔබ අතින් පොත් ලියවුණාද? මම විශ්වවිද්‍යාලයේ පොත් ලිව්වේ නැහැ. නමුත් මම පරිවර්තන කවි පද්‍ය කෙටි කතා මම ලිව්වා. දිගටම වනිතා විත්තියට ලිව්වා, රසවාහිනී, විශේෂම නවයුගය ඔය වගේ සංග්‍රහවලට. අපිට බොහොම ලස්සන වටින සංග්‍රහවල තිබුණා ඒ කාලේ. ඒවට මම නොකඩවාම ලිව්වා. ඇත්තටම මටත් මතක් වෙනවා දැන් මේ රූපවාහිනියට එහෙම අපේ ඉඩකඩ වැඩියෙන් අයින් වෙන්න කලින්, ඒ කියන්නේ 1970 දශකයේ අගභාගයේ වෙනකම්ම චිත්‍ර කතා පත්‍ර, එහෙමත් නැත්නම් සංග්‍රාමයේ දේවල්, මෙන්න මේ වගේ දේවල් වලට වැඩි අවධානයක් යොමු වුණා. ඉතින් මෙහිදී මං හිතන්නේ ඔබට මතක් වෙනවා ඇති ඒ කාලේ වැඩි ඉඩකඩක් අපේ පාඨකයින්ගෙන් උනත් ලැබුණා කියන එක. මොකද ඉතින් ඇත්තටම තේජ කියන්න වගේ කතා පෙට්ටි තිබුණේ නැහැ නේ කාලේ. රූපවාහිනිය තිබුණේ නැහැ, නිකන් වාඩි වෙලා ඉස්සරහින් බලාගෙන ඉන්න. ඉතින් අපි වින්දනයේ සඳහා අපි කරේ කියවීමම තමයි. චතුරස්‍රය ඉදිරිපත් කළේ තේජ කටුම්පත්. ස්වර්ණකාන්ති රාජපක්ෂ කියන්නේ මීට පෙරත් කිව්වා වගේම රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ ලේඛිකාවක්. ඉතින් ඇයත් එක්ක මේ කතාබහ පටිගත කළේ මම මීට දවස් දෙකකට කලින්. හැබැයි ඊයේ දවස වෙනකොට තවත් විශේෂ දෙයක් සිද්ධ වුණා. ඒ තමයි මේ මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී ඇය ලියූ කෘතියක් හොඳම පරිවර්තන කෘති 3-4 නිර්දේශ වෙලා තියෙනවා. ඒ තමයි ලියෝ තෝල්ස්ටෝයිගේ තරුණ අවධියේ ජීවිත කතාව පරිවර්තනයක් විදිහට ඉදිරිපත් කරන බාලයේ සිට යෞවනයට පොත මේ විදිහට නිර්දේශ වෙලා තියෙන්නේ. ඉතින් ඇයගේ අතීතය ගැන ඔබ යමක් දැනගත්තා අද දවසේ. හැබැයි මේ පටිගත කළ වැඩසටහන අදින් ඉවර වෙන්නේ නැහැ. මොකද මම බලාපොරොත්තු වෙනවා තවත් වැඩසටහන් එකක් දෙකක් වගේ ඇයත් එක්ක කළ කතාබහ ඔබට ගෙන එන්න. හේතුව තමයි ඇගේ ජීවිතයෙන්, ඇගේ අත්දැකීමෙන් අපිට
පන්නරේ ලබන්න දේවල් හුඟක් තියෙනවා. ඉතින් මම වගේම මං විශ්වාස කරනවා ඔබත් එය දැනගන්න බෙදා හදා ගන්න කැමති ඇති කියලා. මම හිතන්නේ තේජා මේ මාසේ තමයි මේ ගැන කතා කරන්නට සුදුසුම මාසය. අපි මේ මාසේ මේ ගැන කතා කරන්නේ නැත්නම් කතා කරන්නට මාසයක් නෑ මං හිතන්නේ. ඔව් මොකද ජගත් කියනවා නම් සාහිත්‍ය මාසයේ ඔබ හොඳින්ම දන්නවා මේ සාහිත්‍ය මාසයේ ගෙවෙන්නේ. සාහිත්‍ය මාසයේ විශේෂ සිදුවීම් ගණනාවක් ලංකාව තුල සිද්ධ වෙනවා මේ වෙනකොට. හැබැයි ඉතින් අපි මේ වෙනත් රටක වෙනත් දේශයක ජීවත් වුණත් අපේ කම අත අරින් නැති ස්වර්ණකාන්ති රාජපක්ෂ වගේ ලේඛිකාවන් ලේඛකයින් අපි අගය කළ යුතුමයි. මොකද අපේ කම රැකගන්න තමයි ඔවුන්ගේ මේ මහන්සිය මේ විදිහට පොත්පත් ලියන්න යොදවන්නේ. ඔව් ඉතින් මේ ඒක හින්දව තමයි මං කල්පනා කළේ සාහිත්‍ය මාසයෙන් ශනිදා සාදෙන් අපට ඔබ වෙනුවෙන් දෙන්න තියෙන හොඳම තෑග්ග අපි අතරේම ඉන්න මේ වගේ සම්පත් ඔබට ඉදිරිපත් කරන එක. ඔව් තේජ මං කියන්නට ආවේ වැදගත්ම කාරණේ තමයි ඔවුන් අපාතර ජීවත් වෙන ලේඛක ලේඛිකාවන්. ඔවුන් ගැන අපි කතා කරන්නට ඕනේ මොකද බොහෝ විට මේ සමාජයේ නොකරන දෙයක් තමයි අපාතර ජීවත් වෙන අය ගැන කතා කරන්නේ නැහැ. අපි බොහෝ විට මේ විදේශ නැත්නම් ලංකාවේ ඉඳලා එන අය ගැන ලංකාවේ ඉන්න අය ගැන ඔවුන් ගැන මහා ලොකුවට කතා කරනවා. නමුත් අපාතරේ මේ වගේ දැවැන්තයන් ඉන්නවා. අපි ඔවුන් නමතක කර ඉන්නවනේ සමහරලාට. ඔව් ඉතින් එහෙම කරන්න හොඳ නැහැනේ. අපිට පුළුවන් හැම වෙලාවකම අප ඔවුන් දිරිමත් කිරීමයි කළ යුතු වන්නේ. මම හිතන්නේ ඒ වෙනුවෙන් තමයි අපේ මේ උත්සාහය. ඔව් ඉතින් මට ඇත්තටම මේ තවත් කියන්න දෙයක් තිබුණා ජගත්. ඒ තමයි මේ ස්වර්ණකාන්ති රාජපක්ෂත් එක්ක කතාබහ කරනකොට මම දැනගත් තව දෙයක්. ඒ කියන්නේ මේ දැන් පිටරටවල ඉඳලා මේ විදිහට රචනා පොත් රචනා කරලා ඉදිරිපත් කරද්දී තරඟවලදී ලංකාවේදී කියන්නේ මේ සම්මාන පිරිනැමීමේදී පිටරටවල ජීවත් වෙන හින්දා සම්මානයට සුදුසු නෑ කියන කතා බහකුත් තියෙනවා කියලා දැනගන්න ලැබුණා. ඉතින් මට නම් හිතුනේ ඒකේ අනිත් පැත්ත. මොකද මේ මොනවා වුණත් ලංකාවෙන් පිට වෙනත් දේශයක වෙනත් සංස්කෘතියක ජීවත් වුණත් තමන්ගේ සංස්කෘතිය අගය කරමින් තමන්ගේ භාෂාවෙන් දෙයක් කරනවා නම් එයම කාරණයක් නිවේදාගය කරන්න. මම හිතන්නේ තේජ කීප කාරණේ හරිම වැදගත්. මේ නිර්මාණකරණයේ යෙදෙන ලේඛක ලේඛිකාවන්ට මේ පිටරටවල් වල ඉඳලා තිබෙන ලොකු ප්‍රශ්නයක් ඕක. මොකද සමහරලාට ඔවුන් කරන නිර්මාණ කෙරෙහි ලංකාවේ සාහිත්‍ය ලෝකයේ අවධානය යොමු වෙන අඩුයි. ඒක ලොකුම ලොකු ප්‍රශ්නයක්. මොකද විතරට ඉඳලා නිර්මාණය කරනවා කියන එකම විශාල අභියෝගයක්. මේ අභියෝගයට මූණ දෙමින් මේ නිර්මාණකරුවන් කරන නිර්මාණ කෙරෙහි මීට වඩා අවධානයක් ශ්‍රී ලංකාවේ සිටින සාහිත්‍ය ලෝකය යොමු කළ යුතුයි කියන කාරණේ මමත් හිතනවා. මට මෙහෙම හිතෙනවා ජගත්. ඇත්තටම යෝජනාවක් විදිහට මට හිතෙනවා මේ ඇත්තටම මේ විදිහට පිටරටවල ඉඳලා නිර්මාණ ඉදිරිපත් කරන තරඟවලදී සම්මානවලදී නිර්මාණ ඉදිරිපත් කරන ලේඛක ලේඛිකාවන් වෙනුවෙන් වෙනම සම්මානයක් පිරිනමන්න පුළුවන් නම් ඒ කියන්නේ දැන් ලංකාවේ සිටින ලේඛක ලේඛිකාවන් කැමති නැත්නම් පිටරට ඉන්න අය ලියලා පොත් එවනවට අඩුම ගානේ පිටරටින් එන පොත්වලට වෙනම සම්මානයක් දෙන්න පුළුවන් නම් මොකද දක්ෂකම දක්ෂකමමයි. කාගේ හරි හැකියාව අපි අගය කිරීමට මං හිතන්නේ මේ වගේ බාධක තියෙන්න ඕනේ. හොඳයි අපි බලමු තේජගේ යෝන යෝජනාවට කොහොමද අපි බලධාරීන්ගේ අවධානය යොමු වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එහෙම වේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරමු. මං ආවා සර්. ආ සිල්වා ආවද? කොහොමද? ආච්චිගේ මලගෙදර වැඩ ටික හොඳට කෙරුණාද? අනේ ඔව් සර්. සර් නිවාඩු දුන්න නිසා මට අගේට වැඩ ටික කරගන්න පුළුවන් වුණා. සර්ට පිං. ඒක මොකක්ද? ඒකනේ මේ සිල්වා අමුසේ හොල්මන් අවතාර එහෙම විශ්වාස කරනවද? අපෝ නෑ සර්. ඇයි එහෙම ඇහුවේ? මේකනේ සිල්වා, ඊයේ තමුසේ ආච්චිගේ මලගෙදර යන්න කියලා නිමාඩු ගත්තට පස්සේ ආච්චියාවනේ මේ තමුසේ හොයාගෙන. පින්තක සිරිකුමාර, ගාමිණී පැලැන්ද, පිටපත ගාමිණී පැලැන්ද. අපි අතරම ඉන්නවනේ ජගත් සමහර වෙලාවට මේ අඳුරට බය අය. ඒ කියන්නේ කළුවරට බයයි. රෑ වෙනවට බයයි. මෙහෙම ඉන්නවා. හැබැයි හෙවණැල්ලටත් බය මිනිස්සු ඉන්නවා කියලා සමහරලාට කතාවට කියනවා. ඉතින් මම මේ පොඩි දෙයක් දැක්කා. මේ ඒ තිබුණේ ඇත්තටම අපේ මේ මුහුණු පොතෙන් දැකපු දෙයක්. එහි කියවෙන්නේ හෙවණැල්ලකට බය වෙන්න එපා. මොකද හෙවණැල්ලක් තියෙනවා කියලා කියන එකෙන් මොකක්ද පැහැදිලි වෙන්නේ?
ආලෝකයක් තියෙන බව. එහෙම නැත්නම් හිව නැල දකින්න විදියක් නැහැ. ඔන්න අද දවසේ ඔබට කල්පනා කරන්නට යමක් අපි ඉතුරු කර යනවා. යන්නට කලින් මතක් කර දෙන්න කැමතියි, අද ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වෙනවා. පළමු තරගය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අපේ වේලාවෙන් සවස 9:30ට. ඔබ Facebook පිටුවට එහෙම ගොඩ වුණොත් සමහර විට මේ තරගය සජීවීව නරඹන්නට ඔබට අවස්ථාව ලැබෙන්නට පුළුවන්. ඉතින් යන්නටයි සූදානම. ශනිදා සාදය ඔබ වෙත ගෙනෙන්නට අදත් අප සමග එක් වුණා නිරුපමා සල්මලි සමග දයාන් රණසිංහ, අපි තේජා කටුගම්පල සමග ජගත් ජේ එදිරිසිංහ. ඔබට සුවදායක සතියක්. ආදරේ මහා සුන්දරයි කියා ගේලි ගේලි ගෑනු ළමයි මාදිහා බලා පාට පාට හීන ගානෙ පාවෙලා ගියා. රෑ තාරකා ආවා ගියා ඒ වාගේ නෑ නේද මේ අංගනා. ගේලි ගේලි ගෑනු ළමයි මාදිහා බලා පාට පාට හීන ගානෙ පාවෙලා ගියා. ලීලාවෙන් ආවෙ නෑ රූපරාජිනියන් වා.